සියලු ලෙඩ රෝග හටගන්නෙත් සුව වෙන්නෙත් මනස හරහාමයි. බෞද්ධ ඔබට මේ අලුත් දෙයක් නෙමෙයි. මිනිසුන්ට හෝ වෙනත් සතුන්ට වගේ කතා කරන්න ඇහුන් කන් දෙන්න පුළුවන් විදිහට ඉන්ද්‍රයන් පිහිටලා නැති ගස්වැල් පැල වර්ගවලට පවා ඉතාම සුහද විදිහට ආදරෙන් කතා කරාම ඒවායේ වර්ධනේ සැලකිය යුතු හොඳ වෙනසක් දකින්නට පුළුවන් බව සමහර විට ඔබත් අත්දැකලා ඇති, ප්‍රතිඵල දැකලා ඇති. ඉතින් ශාක සුභවාදී කරුණාබර මෛත්‍රී සහගත සන්නිවේදනවලට එතරම් යහපත් විදිහට ප්‍රතික්‍රියා කරනවා නම් අපේ ශරීරත් නැත්නම් අපේ ශරීරවල තියෙන සෛලත් මේ වගේ මෛත්‍රී සහගත කරුණාවන්ත සුභවාදී අදහස්වලට ඒ වගේම යහපත් ලෙස ප්‍රතික්‍රියා කරන එක පිළිගන්න පුළුවන් විය යුතුයි නේද? මීට අවුරුදු 30කට පමණ කලින් ඉඳලම විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරයෙක් වන ඩොක්ටර් දීපක් චෝප්‍රා ඇතුළු සමහර බුද්ධිමත් විද්වතුන් පවා පිළිගත් දෙයක් තමයි අපේ මේ මුළු ශරීරයම ප්‍රාර්ථිහාරයක් බව. කෙනෙක් කුමන අන්දමේ ප්‍රතිකාර ගත්තත් ශරීරය සුව වීම වෙන්නේ යම්කිසි ශක්තියක් නැත්නම් එනර්ජි හරහා බව. ඒ වගේම පදාර්ථ නිමවිලා තියෙන ශක්තිය තුලින් නිසාම මේ පදාර්ථ අලුත් වැඩියාවත් ශක්තිය හරහාම වෙන බව පිළිගත හැකි බව. ඉතින් මේ දේවල් දැනගෙන අද වැඩසටහන පටන් ගමු. මම ඔබට මොහොතක් දෙන්නම් බාධා වලින් තොර නිහඬ තැනක් තෝරගෙන පහසුවෙන් ඉඳගන්න. දැන් මනස නිහඬ කරගෙන සංසුන් කරගෙන ගත සිත සුවපත් කර ගැනීමට මේ විදිහට සිතින් මෙනෙහි කරමු. ඔබ සූදානම් නම් ඇස් පියාගන්න. ඔබේ උරහිස් සැහැල්ලු කරගන්න. උරහිස් උස් කරගෙන ඉන්න එපා. මදක් පහතට සිටිනසේ සැහැල්ලු කරගන්න. නලලේ මාංශ පේශි තද කරගෙන රැලි කරගෙන ඉන්න එපා. සැහැල්ලු කරගන්න. නොදැනුවත්ව හෝ දත් මිටි කාගෙන තදින් ඉන්න එපා. හකු ප්‍රදේශය කට සැහැල්ලු විදිහට පියාගෙන ඉන්න. තමන්ගේ මුළු ශරීරයම සැහැල්ලු බව හිතන්න. දැන් ස්වභාවිකවම සැහැල්ලු ලෙස පහසුවෙන් හුස්ම ගන්න. තමන්ගේ හිතත් ගතත් උණුසුම් සුවදායි ආලෝකයකින් නැහැවී සුවපත් වීගෙන යන බව හිතන්න. ඒ උණුසුම් සුවදායි ආලෝකය ඔබේ ශරීරය සුවපත් කරමින් ඔබේ හිසේ සිට දෙපතුල දක්වාම විහිදී යන බව සිතින් දකින්න. ඔබ හිඳින තැන බොහොම පින්වන්ත දේදුණු පැහැගත් මනස්කාන්ත ආලෝක ධාරාවන් ඔබ වටකර තිබෙන බව සිතන්න. මේ මොහොතේ ඇති සංසුන් බව, සාමකාමී බව, සුවදායී බව, ඒ ආරක්ෂාව, ඒ සැනසීම අත්විඳින්න. නැවතත් ඔබේ හුස්ම වෙත අවධානය යොමු කරන්න. හුස්ම ඉහළට ගන්න. නැවතත් පහතට හෙලන්න. බොහොම ස්වභාවික ලෙස පහසුවෙන් සැහැල්ලුවෙන්. දැන් මෙහෙම මෙනෙහි කරන්න. මගේ යහපත් පැවැත්ම ගැන සම්පූර්ණ වගකීම මම බාරගන්නවා. මම ඉතා නිරෝගී ප්‍රශස්ත සෞඛ්‍ය මට්ටමක පැවතීමට තීරණයක් ගන්නවා. මේ ඉන්න විදිහටම මාව ආදරෙන්, කරුණාවෙන්, දයාවෙන් යුතුව මම පිළිගන්නවා. මම ඉතා නිරෝගී ප්‍රශස්ත සෞඛ්‍ය මට්ටමක පැවතීමට තීරණයක් ගන්නවා. මම මාව ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන් යුතුව පිළිගන්නවා. මම ඉතා නිරෝගී ප්‍රශස්ත සෞඛ්‍ය මට්ටමක පැවතීමට තීරණය කරනවා. මගේ සියලුම ඉන්ද්‍රියන් හා අවයව ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන බවට මම තීරණයක් ගන්නවා.
මගේ ශරීරයේ සියලුම ක්‍රියාවලීන් නිරෝගී මට්ටමකින් නිසි අයුරින් ක්‍රියාත්මක වන බව මම තෝරගන්නවා. මගේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පිරිසිදු ඔක්සිජන් වායුව අවශ්‍ය පමණින් අවශෝෂණය කර ගැනීමට මම තෝරගන්නවා. මම ශක්තිමත් කාර්යක්ෂම සහ නිරෝගී වන බවට තීරණය කරනවා. මම ඉතා නිරෝගී ප්‍රශස්ත සෞඛ්‍ය මට්ටමක පැවතීමට තීරණයක් ගන්නවා. මම මාව බොහොම ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. මා වගේම මේ ලෝකේ ඉන්න අනිත් සියලු ජීවීන්වත් මම බොහොම ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. මම ඉතා නිරෝගී ප්‍රශස්ත සෞඛ්‍ය මට්ටමක පැවතීමට තීරණය කරනවා. මම බොහොම සතුටින් සිටීමට තීරණය කරනවා. සිතින් වගේම ගතිනුත් මම බොහොම සතුටින් සිටිනවා. මම මගේ සියලුම ඉන්ද්‍රියයන් හාවයව ප්‍රශස්ත මට්ටමකින් ක්‍රියාත්මක වන බව තීරණය කරනවා. මගේ ශරීරයේ සියලුම ක්‍රියාවලීන් නිරෝගී මට්ටමකින් නිසි අයුරින් ක්‍රියාත්මක වන බව මම තෝරගන්නවා. මා ගන්නා ආහාර පවා මගේ ශරීරය විසින් ප්‍රශස්ත මට්ටමකින් ජීර්ණය කරනවා. ඒ තුළින් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය පමණින් අවශෝෂණය කර ගැනීමටත් අනවශ්‍ය දේ ඉවත දැමීමටත් පහසුවෙන් මගේ ශරීරයට හැකි වෙනවා. මම ඒ සඳහා අවශ්‍ය පමණට පමණක් ආහාර ගන්නවා. ඒත් එක්කම මගේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පිරිසිදු ඔක්සිජන් වායුව අවශ්‍ය පමණින් අවශෝෂණය කර ගැනීමට මම තෝරගන්නවා. මම ශක්තිමත් කාර්යක්ෂම සහ නිරෝගී වන බවට තීරණය කරනවා. මගේ ඉහළ අධ්‍යාත්මය මට මේ සඳහා සහාය වෙනවා. බාහිරව සහ අභ්‍යන්තරයෙන් මේ සඳහා ඇති සියලු බාධක ඉවත් වෙනවා. මගේ සිතේ සහගතේ යහපත් ශක්ති ගලණයට ඇති සියලු අවහිරතා ඉවත් වෙනවා. මගේ හිතේ තැන්පත් වී ඇති පරණ වෛරී සහගත දුකින් පිරුණු පසුතැවීමෙන් යුතු මතක මම ඉවත් කරනවා. මේ දේවල් යහපත් ශක්ති ගලණයට බාධාවක්. ඒ නිසා එවා නඳුරු මතක වලින් මම මගේ සිතත් ගතත් නිදහස් කරගන්නවා. ඒ සඳහා කළ යුතු දේ කිරීමට මගේ ශරීරයට හැකියාවක් තිබෙනවා. මම මගේ ගතට මෙන්ම සිතට මේ තියෙන විදිහටම බොහෝ සෙයින් ආදරය කරුණාව දයාව දක්වනවා. මේ තියෙන විදිහටම මම මගේ ගතටත් සිතටත් ආදරය කරනවා, දයාවෙන් කරුණාවෙන් සලකනවා. මම මගේ සිතටත් ගතටත් ආදරය කරුණාව දයාව දක්වන්න මගේ සිතත් ගතත් ආරක්ෂා කරන්න මම තව තවත් ශක්තිමත් වෙනවා, නිරෝගී වෙනවා, කාර්යක්ෂම වෙනවා. මෙහි සුබ ප්‍රතිඵල මම අත්දකිනවා. මම මගේ සිතට ගතට සුවයෙන් සිටීමට, නිරෝගීව පැවතීමට, කාර්යක්ෂමව ක්‍රියා කිරීමට ඉඩ දෙනවා. නැති වී යන පැරණි සෛල වෙනුවට නිරෝගී අලුත් සෛල ඇති වෙනවා.
ඒ සියලු දේ ස්වභාවිකව සුභවාදී ලෙස සිදුවෙනවා. ශරීරයට පුනර්ජීවයක් ලැබීමට මම ඉඩ දෙනවා. මගේ ශරීරයේ හැම මට්ටමකින්ම පුනර්ජීවයක් ලැබීමට මම බොහොම කැමැත්තෙන් අවසර දෙනවා. මගේ ශරීරය ගැන බොහොම ධනාත්මක ආකල්පයක් මට තියෙනවා. ධනාත්මක ආකල්ප මම ඇති කරගන්නවා. ඒ හරහා බොහොම නිරෝගී සෛල මගේ ශරීරය තුළ වර්ධනය වෙනවා. මම බොහොම ශක්තිමත් නිරෝගී සහ කාර්යශූරී බවට පත්වෙනවා. මිනිසුන් වයසට යා යුතු ආකාරය, වයසට යාමේදී ලෙඩ රෝගවලට ගොදුරු වෙන ආකාරය ගැන ඇති ඍණාත්මක මත මම බැහැර කරනවා. උතුම් වූ විශ්වය මටයට උදව් දෙනවා. ගත සිත පිළිබඳ ඇති ඍණාත්මක මත සියල්ලකින්ම මම නිදහස් වෙනවා. මගේ ගත සිත නිරෝගී වීමට මම ඉඩ දෙනවා. මගේ ගත සිත කාර්යශීලී වීමට මම ඉඩ දෙනවා. මගේ ගත සිත සුවපත් වීමට මම ඉඩ දෙනවා. මගේ ගත සිත ශක්තිමත් වීමට මම ඉඩ දෙනවා. මා අත්දකින ආදරයට, මෛත්‍රියට, ප්‍රීතියට සහ උද්‍යෝගී බවට මම කෘතඥ වෙනවා. ආදරයට, මෛත්‍රියට, ප්‍රීතියට, උද්‍යෝගී බවට මගේ ගත සිත පුරා ගලා යාමට මම ඉඩ දෙනවා. මේ මොහොතේම මගේ ගත සිත ප්‍රබෝධමත් වෙනවා, නිරෝගී වෙනවා, ක්‍රියාශීලී වෙනවා මට දැනෙනවා. නිරෝගී පැවැත්මකට අනවශ්‍ය දේ මම අතහරිනවා. ඍණාත්මක දේ මම මගේ ඇතුළාන්තයෙන්ම බැහැර කරනවා. මම බොහොම උසස් නිරෝගී ප්‍රශස්ත සෞඛ්‍ය මට්ටමක් ඇති කරගන්නවා. මා වටා ඉන්න මගේ ආදරණීයන්ටත් මෙලෙසම මා ප්‍රාර්ථනා කරනවා. සියලු ලෝවැසියන්ටත් සෑම ජීවියෙකුටමත් නිරෝගී බව, ප්‍රීතිය සහ සැනසීම මා ප්‍රාර්ථනා කරනවා. මේ අතරේ මම තව තවත් ආදරණීය, නිරෝගී, ධනාත්මක, ශක්තිමත්, කාර්යශූරී බවට පත්වෙනවා. මගේ ශරීරයේ හැම මට්ටමකින්ම පුනර්ජීවයක් ලැබීමට මම බොහොම කැමැත්තෙන් අවසර දෙනවා. මගේ ගතත් සිතත් ඉතා නිරෝගී ප්‍රශස්ත සෞඛ්‍ය මට්ටමක පැවතීමට මම හදවතින්ම ඉඩ දෙනවා. දැන් ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. හුස්ම හිමින් පහතට හෙලන්න. ඔබ දැන් හිටියටත් වඩා සන්තෝෂයෙන්, සැහැල්ලුවෙන්, සෑම දිනාටම නිරෝගී සතුටින් සැනසීමෙන් පිරුණු ජීවිතයක්.